සුබ දවසක් ඒවා සියලු දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නේ භාග පාඩමත් එක්ක. පුළුවන් අය බැරි අය හැමෝම මේ පාඩමත් එක්ක එකතු වෙලා ඇති. අපි බලමු ගණන් පේපරේට, ඕලෙවල් ගණන් පේපරේට භාග ගාන කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි බලමු මොකද්ද මේ භාගයක් කියලා කියන්නේ කියලා. හිතන්නකෝ, මෙන්න මෙහෙම චීස් පෙට්ටියක් අරගෙන එනවා. හරිද? චීස් පෙට්ටියේ චීස් කෑලි 8ක් මෙන්න මේ විදියට තියෙනවා. එතකොට චීස් කෑලි 8ක් තියෙනවා. එකක් ඔන්න ඔයා අරගත්තා. මෙන්න මෙහෙම චීස් පෙට්ටියක් තියෙනවා. චීස් පෙට්ටියේ කෑලි 8ක් තියෙනවා. එක කෑල්ලක් ඔයා අරගත්තා. එතකොට ඉතුරු ගාන කොහොමද ලියන්නේ? චීස් කෑලි 8ක් තියෙනවා. ඒකෙන් එකක් ඔයා ගන්නවා. එතකොට ඉතිරි ගාන හැන්නේ කොහොමද? ඉතිරි ගාන භාගයක් විදියට දක්වන්නේ කොහොමද? චීස් කෑලි ඔක්කොම 8ෙන් 8යි. ඔයා එකක් ගත්තා. එතකොට 8ෙන් එකක් අඩු වෙන්න ඕන. ඉතිරි ගාන 8ෙන් 7යි. මෙන්න මේ විදිහට දක්වනකොට තමයි අපි භාග විදියට නිරූපණය කරනවා කියලා කියන්නේ. හරයක් හරයක් එයක් හරයක් සහ ලවයක් විදියට නිරූපණය කරන සංඛ්‍යාවට තමයි භාග සංඛ්‍යාවක් කියලා කියන්නේ. ඉතින් මුලින්ම ඔයාට මේකේ හරය සහ ලවය හඳුනගන්න පුළුවන් වෙනවා. හරය ලවය අපි චුටි කාලේ ඉගෙනගෙන තියෙන හරය. හරය කියන්නේ හරකා, පිට ළමයා. ලවය කියන්නේ ළමයා. හරකගේ පිට උන්නේ ළමයා ඉන්නේ. ඒක නිසා හරය, පිට, ලවය. ඒ විදිහට අඳුරගන්න පුළුවන්. ඕලෙවල් වලදී අපිට භාග වර්ග 4ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒකක භාග, නියම භාග, මිශ්‍ර භාග, විෂම භාග. මුලින්ම අපි බලමු ඒකක භාගයක් කියන්නේ මොකද්ද කියලා. දැන් මම කියව මුලින්ම භාගයක් ඇතර ඉදිරි භාගයක් කියලා කියනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ළමයක් සහ හරයක් තියෙන්න ඕන. එතකොට ඒකක භාගවලදී අපිට නම්ින්ම තේරෙනවා ඒකක කිව්වහම එක. ඒකක භාගයක් කියන්නේ අනිවාර්යෙන් ළවයට එක නිරූපණය වෙන ඒවා. ඒ කියන්නේ එක බෙදීම කීයක් හරි සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක ඒකක භාගයක්. මෙන්න මේ විදිහට බැලුවොත් ඊළඟට නියම භාග. ඒකත් ඒ වගේමයි අපිට නම බැලුව ගමන් තේරෙන්න ඕන නියම භාගයක් කියන්නේ ලවය සහ හරය විදිහට නිරූපණය වෙනකොට ලවය හරයට වඩා කුඩාකයක් ගන්නවා නම් ඒක නියම භාගයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යා පෙනවනේ. ලවය හරයට වඩා කුඩායි. ඒ වගේ ඒවා සංඛ්‍යාවට, ඒ වගේ භාග වලට තමයි අපි කියන්නේ නියම භාග කියලා. ඊළඟ භාග වර්ගය තමයි විෂම භාග. දැන් ඒකක භාග, නියම භාග ගැන ඉගෙන ගත්තා. ඊළඟ එක තමයි විෂම භාග. විෂම භාග කිව්වහම ඒකත් අපිට නමින් තේරෙනවා. විෂම කිව්වහම ලවය හරයට වඩා විශාලයි. ලවය හරයට වඩා විශාලයි. ඒ කියන්නේ
මෙන්න මේ වගේ සංඛ්‍යා. ලවය හරයට වඩා විශාලයි. මෙන්න මේ වගේ සංඛ්‍යාවන්ට තමයි අපි කියන්නේ විෂම භාග කියලා. ඊළඟට තියෙන එක තමයි මිශ්‍ර භාග කියලා කියන්නේ. මිශ්‍ර භාග නම් දැක්ක ගමන් අඳුරගන්න ලේසි. මෙන්න මේ වගේ භාග වලට තමයි අපි මිශ්‍ර භාග කියලා කියන්නේ. මෙන්න මේ වගේ මිශ්‍ර භාගයක් දැක්ක ගමන් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේ මිශ්‍ර භාගේ විෂම භාගයක් බවට හරව ගන්න එක. මිශ්‍ර භාගයක් විෂම, දැන් බලමු අපි මිශ්‍ර භාගයක් කොහොමද විෂම භාගයක් බවට පරිවර්තනය කරන්න කියලා. මෙන්න මෙතන තියෙනවා 3. ලවයේ මේ විදිහටම අපි හරය මේ විදිහටම අපි ලියා ගන්නවා. මේ සංඛ්‍යා දෙක ගුණ කරලා එකතු කරන්න ඕන මේ සංඛ්‍යාව. 3^2 = 6 එකතු කිරීම 7. දැන් පේනවා අපිට ලැබිලා තියෙන්නේ විෂම භාගයක් කියලා. මොකද ලවය හරයට වඩා විශාලයි. ඊළඟට අපි බලමු කොහොමද මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා දැනගත්තා. විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නේ කොහොමද කියලා බලමු.